අද දවසේදී විශේෂයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපි නීතියෙන් අපට උදව් කරනවා වගේම ඒ වගේම සමාජයේ ආචාර ධර්ම පද්ධති පැත්තෙන් අපි මිනිස්සුන්ට උදව් කරනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය කියන දෙය කාන්තාවට වෙලා තියෙන බලපෑම කොහොමද අපි අවම කරගන්න කියලා. ඉතින් එතකොට කාරණා කිහිපයක් කතා කරන්න ඕන මෙහිදී. දැන් විශේෂයෙන්ම කාන්තාව දැඩි ලෙස බලපෑමට ලක් කිරීම, ලැජ්ජාවට නින්දාවට පත් කිරීම, ඊට පස්සේ කාන්තාව සමහරලාට එළියට බහින්න බැරි තත්ත්වයට පත් කිරීම, මේ වගේ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සැලසුම් සහගතව සිදු වෙනවා. ඉතින් මේ සැලසුම් සහගතව සිදු වුණාට පස්සේ ඒක එතනින් එහාට ව්‍යාප්ත කිරීමේ කාර්යභාරය මුකුත් නොදන්න ඔබ සහ මම සමහරලාට බාර ගන්නවා. මම පෞද්ගලිකව කිසිම දෙයක් එහෙම ෂෙයා කරන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාව නොදැන ඒක ෂෙයා කරන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ කෙනෙක්ගේ ජීවිතය විනාශයෙන් විනාශයට යන සමහරට සියද විනාශා ගැනීම දක්වා ගිය අවස්ථාවල් අපි අහලා තියෙනවා. ඉතින් මේකට තියෙන නීතිමය ආවරණය මොකක්ද ලංකාවේ? එහෙම එකක් තියනවාද? නැත්නම් ඉස්සරහට මොනවද කරන්න ඕනේ? මේ කාරණා කතා කරන්න අද දවසේදී අපි ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ අමල් රන්දනේ මහතාට. අයිබෝන්. අයිබෝන් නමත. ඉස්සලා අපි කතා කරමු නීතිය පැත්තෙන්. ඊට පස්සේ අපි සදාචාරය සහ ගත හැකි අනිකුත් ප්‍රායෝගික පියවරයන් ගැන කතා කරමු. නීතිමය වශයෙන් ගත්තට පස්සේ ලංකාවේ මොනවද සම්පාදනය වෙලා තියෙන නීති සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවක් නැත්නම් පොදුවේ තවත් කෙනෙක්ව අපහාසයට, උපහාසයට, නින්දාවට සහ තර්ජනයට ලක් වෙනවා නම් ඒ වෙනුවෙන් තියෙන නීති මොනවාද? ඔව් අපේ නීති පද්ධතිය තුල අපිට අර එක එල්ලේම මේ සම්බන්ධ කාරණාවලදී ගත හැකි නීති තාම අපිට අලුතෙන් එවිය යුතුයි. අපි ඒවා සාදා ගන්න ඕන. නමුත් අපි දැන් තියෙන නීති පද්ධතිය තුල විශේෂයෙන්ම අපේ දඬ සංග්‍රහය ඇතුලේ තියෙනවා. ඉතින් තර්ජනය කිරීම ඒවගේම ඒවගේ කාරණයක් ගත්තොත් අපිට පුළුවන් මේ සාප්‍රාධි බලහත්කාරය පෑම මේ අන්තර්ජාලය හර ඒවලදී අපිට පුළුවන්කම තියෙනවා දැන් තියෙන නීති පද්ධතිය ඇතුළත අපිට යම් මේකට පිළිසරණ හොයාගන්න. දැන් ඔය අපි තියෙන අසභ්‍ය ප්‍රකාශන පනත තියෙනවා. හිතන්න ඒ වගේ කාරණයකදී අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකම අපිට තියෙනවා මේ අර CCPR පනත. ඒ කියන්නේ සිවිල් සම්මුතිය පිළිබඳ ඒක මේ අපි අන්තර්ජාතික වශයෙන් එළිබිලා තියෙන පනත් තියෙනවා. මේ පනත්වල ප්‍රෝජන අපිට ගණ්ඩ පුල සමහරලාට මේ කාරණ ගැන කතා කරනකොට. එතට මා දකින මේ අඩුපාඩුව තමයි අපිට බැරිද අලුත් නීතිගේන්න මේවා ඉක්මනින්ම මේ උසාවියකට දාල්හර නැත මේ පුද්ගලයන්ට මේක සහනය ලබා දෙන්න. මොකද මේ දැන්තින නීති ක්‍රමය තුළ මේකට කල් යනවා. මේ සයිභාවකාශය තුළ සිදුවන අපරාධහරි නැත්තං අපහාස කිරීමලට මේක කල් මරමර ඉන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක හින්දා හැකික්මනි මේකට අපිට උත්තර දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ සම්බන්ධ නීතිගේන්න දැ විශේෂ දන්න අපහසයක් සුදුනයි කියලා මට අපහසයක් වුණාට පස්සේ අපේ තියෙන්නේ සිවිල් නීතින්තම අපහස සම්බන්ධ මේ අලාබාය කර ගැනීම ක්‍රමවේදය තුර සිවිල් උසාවිට කියලා ඒ වෙච්ච අපහසයට අලාබාය කරගෙන එද්දී අවුරු ගණනාවක් ගත වෙලා එතකොට හානිය සිදුවෙලා ඉවරයි. එතකොට ඊළඟට තව එකක්නේ. ඉතින් අපිට අපේ පස්සෙන් කවුරුරි පන්නගෙන එනවනම් අපිට පුළුවන් ආරක්ෂක ඇත්තනකට දුවලා ගිහලා හැංගෙන්න. හරි. නමුත් සයිබාවකාශයේ සිදුවෙන ලුහු බැඳීම් සයිබකවාශය සිදුවන පහරදීම් වලදී අපිට හැංගිලා ඒකෙන් බේරෙන්ට බෑ. ගිය කසුර ගිල්ලා දොරගුළු දාවුව කියලා ඒකෙන් බේරෙන්ට බෑ. ඒක හින්දා අපිට උන විශේෂාකාරය නීති. දැන් අපි කතා කරන සයිබර් බුලින්, හරි සයිබර් ස්ටෝකින්. මේ කියන්නේ මේ සයිබවකාශයේ සිදුවෙන අතවර කිරීම. සයිබවකාශය තුල සිදුවෙන ලුහු බැඳීම්. මේ වලට අපිට එකට ගැළපිය යුතු නීති වෙන පිටරටවල තියෙනවා. හිතන්න සයිබ පනත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පනත් තියෙනවා. අපිත් තියෙනවා. නමුත් අපේ තියෙන පනත් බරපතල ගණනේ පනත් වෙනවා. ඒ කියන්නේ අපරාධයක් සම්බන්ධයෙන් වෙන පනත් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ අපේ නීති තියෙන. ඒ නිසා දැන් තියෙන දඬු සංග්‍රහය සහ වෙන පනත් වලින් විශේෂ පනත් කීපයකින් අපිට මේ නීතිමය පසුබිම සකසා ගන්න පුළුවන්. ඒකම අපි වහාම සයිබ අවකාශය තුළ සිදුවෙන අනිකුත් අතවර කිරීම එතකොට ඔය ලුහු බැඳ යාම එවැනි කාරණාවලදී පනත් අපි ගෙන යුතුම වෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි අපිට මොනහර නීතියක් හැදුනායි කියලා නැත්නම් නීතියක් තියෙනවායි කියලා. හැබැයි දැන් තියෙන තත්ත්වයන් අපිටම ඒ වගේ දෙයක් දැන් අපි පෝස්ට් කරා කියලා හිතමු. දැන් පෝස්ට් කරලා ඕක Facebook එකට කියලා මේක තර්ජනයක් නැත්නම් මේක අපහාසයක් කියලා ගලවන්න අඩුම තරමේ පැය 24-48 අතර කාලයක් යනවා. ඔය අතරේ මේක මිලියන ගණනකට ෂෙයා වෙලා ඉවරයි. දකින්න ඕන මිනිස්සු දැකලා ඉවරයි. වෙන්න ඕන අපහාසය නින්දාව වෙලා ඉවරයි. ඉතින් ඒකට මොකද්ද කරන්න පුළුවන්? ඒක තමයි මේ සයිබවකාශය තුළ සිදුවන අපරාධ විශේෂයෙන්ම මේ අපි දකින ඔය අපහාසය, තර්ජනය කිරීම එවැනි කාරණාවලදී වෙනම නරකම දේ තමයි අමන්ත ඒක. අපි මේ සම්බන්ධ පිළිසරණ හොයාගෙන ගිහලා අදාළ ආයතනයට යද්දී වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඒතකොට මේකෙදී අපි දකින්නේ ඒ හානි අවම කරගන්න නම් අපි දැනුවත් වෙලා සිටියුනේ මෙවැනි අතවරවලින් මෙවැනි අපහාස මෙවැනි තර්ජනය කිරීමෙන් අපි කොහොමද බේරලා ඉන්නේ කියන එක. ඒක අපි නොකරන තාක්කල් අපි ඊට ගොදුරු වුණාම ඊට පස්සේ කියලා මේකට උත්තර හොයන්න ගියාම අර වෙන්න හානිය ඇත්තට වෙලා ඉවරයි. මොකද සයිබර් අවකාශයේ ඒ තරම් මේ වේගයක් තියෙනවා. මිලියන ගානකට සමහරලාට අපේ අපහාස කරන පණිවිඩයක් යන එක. විනාඩි ගානකින් ඉවරයක් වෙනවා. ඒකට අපි කරන්න ඕන අපි තුල ඇති කරගන්න ඕන මේ මෙවැනි දේවල්ට ගොදුරු නොවී ඉඳීම කොහොමද කරන්නේ කියන එක. ඒක ගැන නොදැනුවත් වෙන තාක්කල් අපි ගොදුරු බවට පහසුවෙන් ගොදුරු බවට පත් වෙනවා. ඒකට මම දැන් ආමන්ත මෙහෙමයි. අපි දැන් කාන්තාව හා සමාජ මාධ්‍යනේ කතා කරන්නේ. කාන්තාවක තුල තියෙන සමහර ලක්ෂණ දින කාන්තාවක් වීම නිසාම දැන් ඇය ආකර්ෂණයට කැමතියි. ඒ ආකර්ෂණය ගන්න ඇය විවිධ දේවල් කරනවා. ඒතර විවිධ කාන්තාවෝ විවිධ විදියට ඒ ආකර්ෂණය ගන්න උත්සාහ කරනවා. සමහර අය දැන් හිතන්න TikTok මාධ්‍ය භාවිත බලන්න. පිට රටවල ටික්ටොක් මාධ්‍ය භාවිතය තියන්නේ වෙනම එකනකෙන් සමාජයට වැදගත් දේවල් කරන්නේ. මේවැනි පණවිට ලබා දෙන්නේ. ඒක දැන් අපේ රට තුළ ටික්ටොක් මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම මේ සමන්ට සමාජාකර්ශණය සහ වෙන හම්බ කිරීම මාර්ධයක් කරගෙන වෙනම පැත්තකට ගිහිල්ලා. තොට ටික්ටොක් දර්ශනයක් සමට බලන්න බෑ සමහරදන් තියෙනවා. තුොරද ආකර්ශණය ගන්න තනමාවේ අපේ කාන්තාව සමහර කාන්තාව විකැනෙ. ඇඳුම් අඩුවෙන් අදී ඒ ආකර්ෂණය ගන්න. එක්කෝ නැත්තම් තමන්ගේ ශරීරය නිරාවරණය කරයි ආකර්ෂණය ගන්න. නැත්තම් සමහරට අපි කාන්තාවගෙන් අපගේ සංස්කෘතිය තුළ බලාපොරොත්තු නොවන ආකාරයේ වචන් වදන් පෙළක් කියයි. මේ ආකර්ෂණය ලබා ගන්න කරන වැඩ. එතකොට මේවා මම කියන්නේ ඒකයි. අර ගොදුරු බවට පත් වෙන්නේ මෙවැනි දේවල් යම් කිසි කාන්තාවන් කීප දෙනෙක් කරනවා වෙන්න පුළුවන් කියන්නේ. නමුත් බලපෑම තියෙන සමස්ත කාන්තා පරපුරටම. මොකද ඒ බලන් ඉන්න පිරිමියාට හරි අනිත් පුද්ගලයාට යනවා මේ තමයි කාන්තාව දැන්. මේ දැන් මේ නූතන කාන්තාව මේගොල්ලෝ. මේ කාන්තාව සමග අපිට තියෙන අර අපි හැමතිස්සෙම කියනවානේ තමන්ගේ වටේ තමන්ගේ මේ මායිම ලකුණු කරන් ඉන්නේ කියලා. හැමෝටම රින් ගන්න දෙන්නේ නැහැ මේක තුලට. මේකල හිතනවා හැමෝටම දැන් අපිට මේක රින් ගන්න පුළුවන් කියලා මේ මායිම. ඒක තමයි ඊටාත්ම එක බරපතල කාරණයක් ওই කාන්තාව සම්බන්ධයෙන් එන. දැන් නීතිචිතුමනි ඔය කතා කරනකොට දැන් අපි ගත්තොත් අර චීනයේ වගේ රටවල් වල ගොඩක් වෙලාවට මේ TikTok වගේ මාධ්‍යයක් පාවිච්චි කරන්නේ අලුත් දේවල් හොයාගත්ත නවෝත්පාදනයන් වගේ දේවල් වැඩිපුර ලෝකයට අරගෙන යන්න. නමුත් අපේ වගේ රටවල් වල සමහරලාට මේ කාන්තාව අපි දකිනවා විවිධ මුහුණෙන් අංග චලනයන් කරමින් සමහරලාට ඒක විහිළුවක් ඇත්තටම. ඒකේ යම් කිසි සමාජයට ලබා දෙන පණිවිඩයකුත් නැහැ. තමන්ම තමන්ගේ නාමය එහෙමත් නැත්නම් තමන්ගේ ගෞරවය කෙලසා ගැනීමක් වගේ දේවල් සිද්ධ වෙනවා අපි දැකලා තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔහොම දෙයක් වුණා කියලා. තමන්ට යම් කිසි විදිහේ ගැටලුකාරී තත්වයක් සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණා. අපි මොනවද ඉස්සෙල්ලම කරන්න ඕනේ? පළවෙනි දේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපේ මෙතනින් එහාට අපිව නිරාවරණය වෙන අපිට ටැක්යක් කරන පුද්ගලෙක් වෙනවා අපි ගොදුරක් බවට පත් කරගන්න යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු සමග තියෙන සම්බන්ධතාවය වහව නවත්ත ගන්න. ඒක අපි හිතන්න අපි Facebook ගිණුමක නම් ඉන්නේ. අපිට පුළුවන් වෙන්න ඕන මේ මිනිස්යාව නැත්නම් එන එක්කෙනා මේ පුද්ගලයන් අඳුනගෙන ඔහුව වහම බ්ලොක් කරන්න. ඒක අපි ගිණුමෙන් කරගත යුතු දෙයක් අපි වහම කරගත්තා. ඒකම ඒ පුද්ගලයාට තියෙන ප්‍රවේශ වෙන්න අනිත් දේවල් ටික අපි වළක්ව ගන්න ඕන. ඒ පළවෙනිම කළගත යුතු දේ ඊළඟට පුළුවන් වෙන්න ඕන අපි මේක අපිට තියෙන ඔය හිතන්න Facebook වගේ මාධ්‍ය ආයතනවල මේ වාර්තා කරන්න පුළුවන් report කරන්න පුළුවන්. ඒ report කරාට පස්සේ ඒගොල්ලෝ යම්කිසි පියවරක් ගන්නවා. නමුත් ඒකට අවුත් කිව්වාගේම දවස් දෙකක් එක මේ පැය ගානකින් වෙන වැඩක් නෙමෙයි. එතකොට ඊළඟට තමයි අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් අපේ තියෙන ආයතන තියෙන පොලිසිය අරේසුතොට CID එක තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි තැන්වල ගිහිල්ලා මේ කරුණු වාර්තා කරන්න. නැත්නම් ශ්‍රී ලංකා සර්ට් ආයතනය තියෙනවා. ඔවුන්ට කියන්න පුළුවන් මේක වහාම මට මේක බ්ලොක් කරලා දෙන්න කියලා. TRC ආයතන ගණනාවක් තියෙනවා. නමුත් අපි දකින දේ තමයි මේ හැම එකකින්වත් අර හානිය වෙන තරම් ඉක්මනින් ප්‍රතිකර්මය ලැබෙන්නේ නැහැ. ඒ හින්දාම වෙන්න තියෙන හානිය තව තව වැඩි වෙලා තමයි අපිට උත්තර හොයන්නලා තියෙන්නේ. අපි උසාවියකට ගිහිල්ලා අන්තිමට උත්තර හොයනකට කාන්තාවට දරුවෙකුට දැරිවියකට වෙන්න තියෙන හානිය 90%ක්ම වෙලා ඉවරයි. ඔබේ අත්දැකීම් එක කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට නීතිඥවරයෙක් විදිහට ඔබේ වෘත්තීය ජීවිතය ඇතුළේ ඒ වගේ අත්දැකීම් ඇති සමහරලාට මේ ඔස්සේ පුංචි දෙයක් ඇති මුළු පවුලකම බිඳ වැටීමක් සිද්ධ වෙන්න. සමහරට විවාහය දෙදරා යන්න පුළුවන්. එමත් නැත්නම් දරුවෙක්ගේ ජීවිතයක් පවා නැති වෙන්න පුළුවන්. සමහරලාට සමහරුද බිය සේදිනවසා ගැනීම වලට පවා ගිහින් තියෙනවා. ඒ වගේ අත්දැකීම් ඇති. මොකද ඒ අත්දැකීම් ඔස්සේ කතා කරන එක වැදගත් අපේ සමාජයට. ඔව් අපිට උසාවියල දැන් මෑත කාලිනම වැඩිපුරම එන්නේ එකක් අපරාධමය පැත්තෙන් එනවා කාන්තාව නොදැනුවත්කම නිසා රැවටීම් වල ලක් වෙලා කාන්තාව අර අපි කිව්වාගේ ලේසියෙන් රවට්ටන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම රවට්ටන්න පුළුවන් කියන්නේ ඇය හැමතිස්සෙම තමන් ආදරය කරන පුද්ගලයාව විශ්වාස කරනවා. ඇයගේ හැටි, කාන්තාවගේ හැටි. අර ඒක ඇයට ආදරය ලැබෙනවද කියන එක ප්‍රශ්නයකුත් නෑ ඇයට. තමා ආදරය කරනවා නම් යම්කිසි පුද්ගලයෙකුට පිරිමියෙකුට ඔහුව විශ්වාසය කිරීමේ ස්වභාවයෙන් වෙන ගතියක් තියෙනවා. එතකොට අර ඉන්න පුද්ගලයා එය මේ කරන්නේ වෙන චේතනාවලින් නම් ඔහුට පුළුවන් මේ තැනදී රවට්ටන්න. අපි දකිනවා අපේ උසාවි වලට පොඩි සිට වැඩිපුරම එන්නේ එවැනි පුද්ගලයන්ව විශ්වාස කරන්න ගිහිල්ලා කාන්තාවුන් රැවටිලා වෙන ඒ විශ්වාසයේ මත ඇය සමහර විට කරන දේවල් අපිට සමහර මේ මාධ්‍යයෙන් කියන්නත් බැරි තරම් දේවල් ඇය කරනවා. සමහර විට අපි හිතන්න අපි දකිනවා ඇය විශ්වාසයේ දින විශ්වාසයේ හින්දා ඇයගේ සම්පූර්ණ නිර්වෘත් දර්ශනයට ප්‍රශ්නයක් නෙමෙයි. ඇයගේ එවැනි ඡායාරූපයක් මුදා හැරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඇයගේ වීඩියෝ පටයක් මුදා හැරීමත් ඇයට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විශ්වාසයෙන් හින්දා. ඔහු ඉල්ලනවා ඇය දෙනවා. අර මේ කොයි අවස්ථාවකදී හරි කඩාකප්පල් වෙනවා. සමහර මේ හොඳට විශ්වාස මතත්ම ගිහිල්ලත් එක අවස්ථාවකදී අපි දකිනවා මේවා කඩාකප්පල්කාරී වුණාම මේ වැඩ මේ දෙන්න අතර තියෙන වැඩ පිළිවෙල නැත්නම් මේ ආදරය නැත්නම් මේ සෙනෙහස සමහරට පුද්ගලයෝ මේක පාවිච්චි කරනවා. ඔහුව අපි කියන බ්ලැක්මේල් කරන්න නැත්නම් බලපෑම් කරන්න මේ කාරණා එහෙම පාවිච්චි කරනවා. ඊළඟට රිද්දන්න පාවිච්චි කරනවා. අනිත් අයට කියන මෙයා මේ තැනැත්තිය මේ වගේ තැනැත්තියක් කියන්න මේවා පාවිච්චි කරනවා. ඊටත් අමතරව අපි දකිනවා මේ දෙන්නගේ ෆෝන් එක කැඩුනට පස්සේ සමහර අය ගිහිල්ලා ෆෝන් එක හදන්න දෙනවා. ඒ හදන්න දෙනකොට අරක ඇතුලේ ඔක්කොම තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ දුරකථන හදන්න දෙනකොට හරි පරිස්සමෙන් දිය යුතුයි. ඒවලදී තියෙන ඇතුලේ තියෙන දේවල් ගත්තම අර දුන ෆෝන් කඩේත් එක්කෙන ඔවුන් යම් උදාහරණ අන්තර්ජාලයට. එයා විකුණන්න පුළුවන්. එවැනි දර්ශන වලට අන්තර්ජාතික වශයෙන් ඉතාමත්ම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ පුද්ගලයා දන්නවා. ඔවුන් එකෙන් සල්ලි හම්බ කරනවා. අන්තිමට ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ අර තමන්ගේ විශ්වාසය කියන එක මත කටයුතු කරපු කාන්තාව, රැවටුණු කාන්තාව. ඒක තමයි මේකේ තියෙන එක නරක පැත්ත. දැන් ප්‍රභා මේකේ තව බරපතල පැත්තක් තියෙනවා. අපිනම් දැන් ඔබ ටීවී එකේ ඉන්න කෙනෙක්. එහෙම නැත්තම් ආවාගේ මොනහරි අන්තර්ගතයක් ඇතිව යම් කිසි දෙයක් කියනවා. හරි අපි මොනහරි දැන් මේ වෙලාවේදී කියනවා නෑ කාන්තාව එහෙම කියලා. දැන් ඔය අන්තර්ගතයක් ඇතිව කියන දේ එක තප්පර 20ක විතර කෑල්ලක් ගන්නවා. ඒ කෑල්ලේ සම්පූර්ණම වෙනස් දෙයක් කියවෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබතුමා කියපු කතාවම ගමුකෝ. දැන් ඔබතුමා කිව්වා මේ කාන්තාව හරි ලේසි රවට්ටන්න. හරි. හැබැයි ඒක අන්තර්ගතයක් ඇතුළේ කිව්වේ. එතකොට අපි තුන් ප්‍රභාත් ඔය වගේ දෙයක් කිව්වා කාන්තාව ලේසියෙන් රවට්ටනවා කියලා. එතකොට ඔය කෑල්ල අරගෙන මෙයාව නැති කරනවා අර සමස්ත අන්තර්ගතය නැතිව. හැබැයි ඒකට කිසිම විදියක පිළිසරණක් නැහැ නීතියෙන්. දැන් මෙයා කිව්වද මේක හැබැයි මේ ව්‍යාප්ත කරන්න මෙහෙම මතයක් කියලා. ගොඩාක් වෙලාවට මට තව වෝජ්ජලකින් වෙලා තියෙනවා. මොකක්ද ඒ වෙලාවට අපිට කරන්න පුළුවන්? ඔව් තනි අපි කියන මතයනේ මේක විකෘති කරලා ඔවුන්ට අවශ්‍ය කෑල්ල අරගෙන ඒක තමයි මාධ්‍යයට දාන්නේ. සමහරවිට ඒවා කෑලි දෙයක් අමුණනවා. අමුණනවා. දැන් කිව්වොත් එහෙම ඔබතුමා කිව්වා කාන්තාව ලේසියෙන් රවට්ටන්න පුළුවන් කියලා. එතකොට මෙයා වෙන මොනරකට ඒක නම් ඇත්තම ඇත්ත කියලා වෙන තැනක කියනවා. ඔය දෙක එකට දාලා ඔය දෙන්නවා විනාශ කරන්න පුළුවන්. මේ මාධ්‍ය භාවිතයේ තියෙන ඉතාමත්ම ඒ කියන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුල තියෙන හරිම කනගාටුදායක තත්ත්වෙත් ඒක. ඒ හින්දාම තමයි අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙලා තින්නේ තාමත්. ඒ වලට අපි නීතිමය පැත්තෙන් ගිහලා පිළිසරණ හොයන්න යනකොට මාර අපි ආයි මුලටම එනවා. විනාශ වෙලා ඉවරයි. අපි වලට අපහාසයට ගිහලා වන්දි නඩු පවරන්න පුළුවන්. අවුරුදු 2-3 උසාවියේ ගිහලා වන්දි ලබා ගන්න පුළුවන්. විනාශ වෙලා ඉවරයි. ඒ නිසා මම කියන්නේ අපි ඒ වලට අපේ සදාචාරාත්මක නැත්නම් අපේ මේ අපේ ethics code අපේ කොහොමද මේවා ආචාර ධර්ම පද්ධතියක් කොහොමද හදාගන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුල. ඒක අපි කුඩා කාල සිටම දරුවන්ට කියලා දිය යුතුයි. මම කියන්නේ ඒකයි. අපි දරුවන්ට මේ පහුගිය කොවිඩ් කාලය තුල වෙච්ච දෙයක් තමයි දරුවෝ විතරක් නෙමෙයි හැමෝම තනි වුණානේ. ගෙවල් ඇතුලේ එළියට යන්නේ නැහැ. සමාජ භාවිතය අඩු වෙනකොට අපි මේ අපගේ මේ ලේසියෙන් මේ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක හුරු වෙන්න පුරුදු වුණා. ඊට පස්සේ දරුවන්ට ඔන්ලයින් පන්තිත් එක්ක මේ ගැජට් එක උන්ගේ අතට ලේසියෙන් ගියා. ඒතකොට දැන් අපි ඉන්නවා මේ වෙනම තැනකට ඇවිල්ලා සමාජයක් වශයෙන් ඉතාම පහසුවෙන් අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන් වැඩිහිටියෝ වගේම දරුවනු. එතකොට මේක භාවිතා කරන ආකාරය ගැන අපිට කුඩා කාලේ සිට දරුවන්ට කියලා දුන්නේ නැත්නම් මේ ආචාර ධර්ම පද්ධතියක් අපිම හදාගත්තේ නැත්නම් අපි දකිනවා ඒක ප්‍රියසනයක් බවට දැම්ම පත්වලා ඉවරයි. විශේෂයෙන්ම අපේ දේශපාලනික මතිමතාන්තරවලදී ඒක පාවිච්චි කරන විදිය අතිශයම කනගාටුදායකයි. හරි ඒක අතිශයම කනගාටුදායක දායකදී තමයි මම භාවිතා කරන්නේ. මේ මොකද මේ සමාජ මාධ්‍ය ජාලා අඩවිවල හැමෝම අපි කියනවා තැනක් තියෙනවා. දැන් හිතන්න ඉස්සර අපි පත්‍රයකට ලියන්න පුළුවන් හැකියාව තියෙන වාර්තාකාරෝ නැත්නම් ලියුම්කරු. තමන්ගේ මතයට එතන තැනක් ඉන්නේ නැහැ. මේ කාලයක් අපි පුරුදු වෙලා තියෙන එකට. ඉතින් අපේ රූපවාහිනී මාධ්‍ය තුල නිවුස් කියන්නේ කෙනෙක්. දැන් හැමෝටම තමන්ගේ මතය කියන්න හැබ්බෙලා තියෙනවානේ. ඒ මතය විවිධාකාරයි. සමහර අය අන්තවාදී මත දරන අය. සමහර අය මේ කියන දේ කිසිම තැනක නැහැ අනිත් සමාජයේ පුද්ගලයන් එක්ක. එතකොට ඔවුන් උත්සාහ කරනවා තමන්ගේ මතය හරි කියන්න. මේක මේ අඩවි තුල කොහොම හරි මේක ක්‍රියාත්මක කරව ගැනීම සඳහා. දැන් අමත ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි ගෙවල් වල ඉන්න කාන්තාව දැන් වෙනකොට තරුණ අම්මලා එහෙම තරුණ බිරින්දෑවරු උයන්න පිහන්න පවා ඉගෙන ගන්නේ ටක් ගාලා Google search කරනවා මට උයන්න ගෙදර තියෙන බඩු ටිකෙන් හදන්න පුළුවන් කෑමක් බලනවා. ඒ වගේ තමන්ගේ එදිනෙදා වැඩ රාජකාරී කරන අතරේ දුරකථනයත් එක්ක තමයි ඉන්නේ. සමහර වෙලාවට නොදැනුවත්වම Facebook live එකක් වගේ යන්නත් පුළුවන්. තමන් ඉන්න තැන. සමහරලාට තමන් මුළු තැන්ගේ ඉන්න පුළුවන්. සමහරලාට ෆෝන් එකත් එක්ක තමන්ගේ නිදන කාමරේ එහෙම නැත්නම් බාත්රූම් එකේ ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. නොදැනුවත්ව ඒක එබිලා live එකක් වගේ ගියොත් මොකද වෙන්නේ? අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ ද අපේ ජීවිතේ දිනදා වැඩ රාජකාරී කරද්දී. අපි මේ සමාජ මාධ්‍ය අපේ මේ ස්මාර්ට්ෆෝන් එක අතේ තියෙන තාක්කල් අපි අතිශය පරිස්සමෙන් වැඩ කළ යුතුයි. ඒක පුරුදු වී යුතුමයි වෙනවා අපේ ජීවිතේ. සමහර වෙලාවට අපි දකිනවා අපි මේ යන දුරකථන සංවාදයේ අපි මෙය නතර කරගෙන නැහැ. අපි ඒක කට් කරලා නැහැ. ඒක හැම යනවා අපි දන්නේ නැහැ. එතකොට ඒ දුර වෙන කවුරු ඉන්නවා නම් මෙය රෙකෝඩ් කරගන්න කෙනෙක් අනිත් පැත්තේ අපි වෙන ගායත් එක්ක කතා කරන සංවාදයක් අපි නොදැනුවත්ම රෙකෝඩ් වෙලා. අර ලයිව් යන්නටත් වැඩි සමහර ඒ වෙන දේවල් අරගෙන අපි දැකලා තිනවා ඒවා ප්‍රොවිෂනට අරගෙන නැති කරලා දානවා මිනිසුන්ව. ඒකයි මම කියන්නේ අපි සදාචාරාත්මක වෙනවා වගේම මේ උපකරණ භාවිතය ගැනත් අපි පරිස්සම් විය යුතුයි. ප්‍රබ නැත්තම් මේක අපි හිතනවා මේ ලේසියට දැන් මේක අතටම ඇවිල්ලා පුරුදු වෙලා තියෙන්නේ. සල්ලි දීලා ගත්ත හින්දා අපේ කියලා අපි හිතාගෙන ඉන්නානේ. ඕන තරම් දෙයක් අපේ දෙයින් කරන්න පුළුවන් කියලා. ඔබ දන්නවද දවසට සාමාන්‍ය පුද්ගලයේ මේ දුරකථනය කිසිම හේතුවක් නැතුව වාර 10ක් විතර අපි අතට අරන් බලනවලු. එයා පුරුද්දට ගිහිල්ලා දැන් වාර 10ක් අපි මේ හැමතිස්සෙම උඩට පල්ලෙහාට කර කර බලනවා. කිසිම වැඩකට නැහැ. ඒ අතරතුරින් මේ වැදගත් වැඩක් කරනවා කියන්නේ 60 පාරක් විතර කියන්නේ. අපි කෝල් එකක් ගන්න හරි පණවිඩයක් බලන්න හරි මේ 10න් 60ක් ඉතුරු 900 ගානම අපිට කිසිම හේතුවක් නැතුව අපි පුරුද්දට වෙනවා දැන්. පුරුද්දට වෙනවා. ඒ පුරුද්දට වෙනකොට ඒ පුරුද්ද දන්නා මේ ආයතන මේ සමාජ මාධ්‍ය අඩවි දන්නවා. ඒ අපේ තියෙන පුරුද්ද. ඔවුන් මොකද කරන්නේ? අපි කැමති දේවල් වැඩිපුර එවනවා. අපි වලට ඇබ්බැහි වෙනවා. ඒකෙම මිදෙන්න බැරුව යනවා. එතකොට අපි දිගින් දිගට ඉන්නකොට අපි ඔළුවත් මේත් එක්කම අපි දොඩදරුවත් මේ පැත්තට යොමු වෙලා ඉවර වෙනවා. දැන් අපිට සමහරට උදේ බලපන් සමහරට පැයක් විතර යනවා. මේක පැත්තකින් තියාගන්න. ඇයි පුරුද්දට ගිහිල්ලා මේවා? මේ ජීවිතේ අපි පුරුද්දු කරගත්තට පස්සේ යම්කිසි දේවල් ඒවා අපිට අපි දකින්නේ මේ වල තියෙන හානිදායක පැත්ත දැක්කට පස්සේ මොකෝ මේ වල හොඳ ගති තියෙනවා. ඔබ කිව්වාගේ වන්න පිහන්න බලන්න පුළුවන් නම් තව වෙන දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. මම දැක්කා නුගසවන වැඩසටහනක මේ දවස් කීපයකට ඉස්සෙල්ලා තරුණියක් ගෙනාවා වීඩියෝ ගේම් වලින් අය අන්තර්ජාතික වශයෙන් උත් ඒක හම්බ කරගෙන ඉස්සරහට ගිහිල්ලා බලන්න එහෙම නියන ඇයත් ඉන්නවා. නමුත් මම දකින්නේ විශේෂයෙන්ම නීතිඥයෙක් හැටියට උසාවිවල පොලිසියල දකින්නේ මේ අවභාවිතා කිරීම නිසා හරි මේක මේ ස්මාර්ට්ෆෝන් එක මේ ගැජට් එක නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාල අඩවි තුල අතරමං වෙච්ච ගොඩක් කාන්තාවන්. අමන්ත අපේ දරුවොත් හුදකලා වෙලා නේද? සමහර වෙලාවට මේ තරුණ අම්මලා වැඩිපුර මේකත් එක්ක ගනුදෙනු කරනකොට සමහරලාට දරුවෝ අඬනවා. දරුවෝ කතා කරනවා. අම්මා සමහරලාට දරුවට ඇහුම්කන් දෙන්නේ නැහැ ෆෝන් එකත් එක්ක. ඒක නොදැනුවත්වම වෙනවා. ඒ කියන්නේ දරුවට ආදරේ නැති එක නෙමෙයි. අම්මා ආදරේ, දරුවට ආදරේ, දරුවා බලා ගන්නවා. නමුත් අර දරුවන්ට එක්ක තියෙන සම්බන්ධය ඇහුම්කන් දෙන එක. ඒ වගේ යම් දුරස්ථභාවයකුත් ඇති වෙලා තියෙනවා නේද? මේ කාන්තාවගේ ඔළුවේ තිබිය යුතු ලොකුම දේ ඒකයි. අපි දකිනවා මේක ඩිජිටල් ලැබෙවිවීම. හරි මේක නැතුව බැරුව යනවා. මේකට ඇබ්බැහි වුණාට පස්සේ දරුවව අමතක වෙනවා. දරුවා කෑවද කියලා සමහර දරුවා නලව ගන්න දරුවාගේ අතටත් මේක මේ ෆෝන් එකම දෙනවා. දරුවත් ඒක තියා බලන් තමයි කෑම කන්නේ දැන්. සමහර දරුවෝ ඉන්නවා මේකෙන් දෙන වීඩියෝ පටයක් බලන් නැතුව කෑම කන්න බැරි දරුවෝ දැන්. ඒතර ඔවුන් ඉස්සරහට වැඩි හිටියෝ වෙන්න ඕනේ. තේරුම් කියන දරුවෙක් බවට පත් වෙනකොට ඔවුන් මේකත් එක්කම ජීවත් වෙන්න පටන් අරගෙන ඉවරයි. ඒතකොට අපේ අම්මලම නේද ඒක දීලා තියෙන්නේ. අපේ අම්මලම මේක කරලා තියෙන්නේ. ඒතකොට තමන් මේ ගැන සොයන් විනයක් ඇති කරගන්න නැත්නම් මේක ලොකු ගැටලුවක් බවට පත්. ඒක තමයි අපිට තිබ්බ දැන් අපි මේ හැම දෙයකම තියෙන අපේ තුල සොයන් විනය මේ මාධ්‍ය භාවිතය පිළිබඳ සදාචාරාත්මකම. එතකොට මේක අපේ ආචාර ධර්ම පද්ධතියක් ඇතුළත අපි මේ පාවිච්චි කරගන්න විදිය අනිත් එක්කෙනාගේ ඒ අයිතිවාසිකම් ආරක්ෂාන විදියට මේක පාවිච්චි කර ගැනීම. ඉතින් මේ කාරණා ගැන අපි ලොකු කතිකාවක් ඇති කරගත යුතුයි. ඒක නොවන තාක්කල් අපි හිතනවා මේක අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද උසාවිවල මම දකිනවා විශේෂ පොලිසිය වල CID එකේ වේවා පොලිසිය වල අපේ විවාහ සංස්ථාව දෙදරන තත්වයට පත් වෙලා තියෙනවා මේක උපකරණයක් දැන් මේක. මොකද සමහරට අපි යවන එක WhatsApp message එක පුළුවන් අනිත් පුද්ගලයාට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න. ඒක ඉතුරු කැලේ ටික එවන්නේ රාමන්තර වගේ තමයි. මේ දිග වෙන පණිඩයක් කතා කරන්නේ. ඒක ඇතුළත තියෙනවා. හරි මම හෙට දවල් 12ට හම්බෙන්න එන්නම් කියන එක. ඒතර ඒ කැලල විතරක් අරගෙන නමත් එක්ක එවලා සමහරලාට ප්‍රශ්න පවුල් වල ප්‍රශ්න ඇති කරනවා අපි දැකලා තියෙනවා. ඒතකොට සමහරලාට යවන පින්තූරේ ඒ අවභාවිතා කරලා ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ ඒක නිසා අපිට දැන් මේ ඩිවෝස් නඩුව වල අමන්ත දැන් එක දෙයක් තමයි අපිට මේ අපේ තියෙනවා මේ එවැනි ඡායාරූප එවැනි දේවල් කොහොමද නඩුවකදී ඔප්පු කරන්න කියලා මේ පරිගණක අපරාධ මේ පරිගණක සාක්ෂි පනතක් තියෙනවා අපේ. සාක්ෂි ආඥා පනත ආපු විශේෂ සංශෝධනයකින් ගෙනාවා පරිගණක සාක්ෂි කියන. ඒතර අපිට හැමතිස්සම දැන් මේ පරිගණක සාක්ෂි කියන කැලලත් එක අපි හැමතිස්සම දැන් මේ වැඩ කරන්න සිදුලා තියෙන විශේෂයෙන්ම මේ දික්කසාද නඩුවල. මොකද ඒකෙත් එන පරිගණක ඡායාරූප පරිගණක ආශ්‍රිත ගැන පණවිඩ SMS කෙටි පණවිඩ මේ හැම දෙයක්ම. ඒතර මේ පෞල් සංස්ථාව ඉස්සර අපිට තිබ්බේ එක්කෝ මේ අර සාමාන්‍ය කාරණා තිබෙ දික්කසාදයක් ගන්න. ඒ දික්කසාදේ ගන්න කාරණා වැඩි කිරීම සඳහා රුහුවට දැන් බලපාලා තියෙනවා ස්මාර්ට්ෆෝන් එක. පොඩ්ඩක් අපි කතාව වෙන පැත්තකට යමු. දැන් මේක මම පෞද්ගලිකව දකින විදිහට වැඩිම හානියක් සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට කරලා තියෙන්නේ මේ pages නැත්නම් මේ පිටු කරගෙන යන අය. ඒ අයට ඕනේ තමන්ගේ පිටුවට වැඩිපුර likes ප්‍රමාණයක් සහ වැඩිපුර subscription ප්‍රමාණයක් ලබා ගන්න. එතකොට ඒකට හොඳම දේ තමයි වයිරල් යන මොන හරි දෙයක් මේකට දැම්මොත් ප්‍රභා ඒකට ප්‍රභාද එහෙම නැත්නම් ප්‍රභාගේ අම්මද කෙනෙක්වත් අදාළ නැහැ. මොන හරි දෙයක් දාලා ඒක වයිරල් යන්න සලස්සන්න පුළුවන් නම් එයාගේ page එකේ likes වැඩි වෙනවා, එයාගේ subscription වැඩි වෙනවා. ඒක ඊළඟ පේවර තමයි අවසානයේ එයාට ලොකු ආදායමක් ලැබෙන ඩොලර් වලින් ආදායමක් ලබන්න පුළුවන්. එතකොට මේකට ඒගොල්ලෝ ප්‍රයෝගික කරගන්නවා කොහේ හරි ඉන්න කෙනෙක් TV එක කියපු දෙයක්. නැත්නම් තමන්ගේ අපි තුමු ටෙලිෆෝන් එකෙන් ස්වාම්පුරුෂයා බාරව බැනගත් එකක්. මොකක් හරි එකක් දාලා එයාගේ ඒක වැඩි කරගන්න උත්සාහ කරනවා. ඉතින් එතන එයා කරන්නේ ව්‍යාපාරයක්. හැබැයි ඒකට ගොදුරු වෙන්නේ තවත් ඉන්න අහිංසක කාන්තාව. ඉතින් මේකට මේ පිටු කරගෙන යන අයට වෙනම නීතියක් හදන්න බෑ. පෞද්ගලික මගේ ප්‍රොෆයිල් එකක් කරගෙන යන එක වෙනම දෙයක්. පිටු කරගෙන යන එක වෙනම දෙයක්. අනිවාර්යයෙන්ම නියාමනය කළ යුතුමයි. අපි දැනුත් පරක්කුයි. දැන් අපිට පේනවා ඒකෙන් එන මුහුණ පාලා තියෙන ප්‍රශ්න රාශිය මොනවාද කියන එක. අපි අඳුරගෙන තියෙන ප්‍රශ්න වහව නියාමනය කළ යුතුයි. ඒක කවුද නියාමනය කරන්නේ? ඒ නියාමනය කිරීම අපිට පුළුවන් වෙන අපේ TRC එක තියෙනවා. විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව. නියාමන කමිෂන් යටතේද සමාජ මාධ්‍ය තියෙන්නේ. TRC එකට පුළුවන්. මොකද ඔවුන් තමයි ඒ යන විදුලි සංදේශ නියාමනය කරන යම් යම් කාරණා ඔවුන් යටතේ තියෙන්නේ. ඔවුන්ට ඉතාමත්ම පැහැදිලිව මේ සම්බන්ධ නියාමනය ගේන්න පුළුවන් වෙනවා. ඒකම අපිට පුළුවන් වෙනවා අධිකරණ අමාත්‍යාංශයට කටයුතු කරන්න පුළුවන් නව පනත් ගෙනීම සඳහා මේ සම්බන්ධයෙන්. ඒ අදාළ ආයතනත් එක්ක කතා කරලා. ඒ පනත් හිතන්න අපිට මම ඔබට කිව්වේ අපිට සයිබර් බුලින් එවැනි කියන්නේ ඒව සම්බන්ධයෙන් අපිට මේ පනත් දඬුවම් නැහැ. දඬුවමුත් නැහැ ඒවලට. අපි කරන්නේ අර දඬු සංග්‍රහයේ තියෙන තර්ජනය කිරීම අපහාස කිරීම වගේ දේවල් සාපරත භාෂේ නැහැ දැන් දඬු සංග්‍රහයේ. නමුත් එවැනි කාරණා වලින් තමයි අපි අරගෙන මේකට උත්තර හොයන්න උත්සාහ කරන්නේ. අපිට ඒකටම වෙච්ච අනපනත් අපිට ගේන්න පුළුවන්. ඒවැනි කාරණාට වෙච්ච අනපනත් මිනරටවල තියෙනවා. කැනඩාවේ තියෙනවා. අපි නව ශ්‍රීලන්තයේ තියෙනවා. සිංගප්පූරුවේ තියෙනවා. ඒවා දිහා බලලා අපිට පුළුවන් වෙන්න පුළුවන් අනපනත් ගේන්න. ඒ ගෙනාවොත් අපිට මේ සම්බන්ධ මෙයා අඩු කරගන්න පුළුවන්. ඒකම අර නියාමනය. මේ කරන පුද්ගලයන්ව මේ නීතිය රැහැන්ට අල්ලගන්නේ කොහොමද? ඒ සදාචාරාත්මක නැත්නම් ඒ ආචාර ධර්ම පද්ධතියක් අපි හදාගන්නේ කොහොමද වගේ දේවල් අපි අපේ නියමනය කරන ආයතන විසින් සිදු කළ යුතුම වෙනවා. ඒ වගේම දැන් අනාපෝ කියන්නේ ප්‍රොෆයිල් එකක් නෙවෙයි. Taman පිටුවක් කරන කෙනෙක් නම් එයා ඒක ලියාපදිංචි කිරීමේදී යම් යම් කොන්දේසි වලට යටත් වෙ යුතු නේද? උදාහරණයක් විදිහට මට අද ටෙලිවිෂන් ලයිසන් එකක් ගන්න නම් අපි නෝ ටෙලිවිෂන් හරි රේඩියෝ හරි පත්තර හරි ලයිසන් එකක් බලපත්‍රයක් ගන්නවා. ඉතින් ඒ වගේ සමාජ මාධ්‍ය පිටුවක් කරගෙන යාම සඳහා බලපත්‍රයක් ගන්න ඕනේ නැද්ද? මොකද එයා ඊට පස්සේ එයා ඇවිල්ලා ජනමාධ්‍ය වේදිකේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අනේ ඒ සඳහා සමග නියාමන ගේන්න ඕනයි කියලා. නැත්නම් අපිට වෙන ෆේක් accounts වලින් ව්‍යාජ ගිණුම් වලින් කරන හානිය පුද්ගලයෝ ගිහිල්ලා මොනතරම් බරපතල හානියද කරන ඔවුන්ට ඇවිල්ලා පුළුවන් ඔබගේ පිටුවට ඇවිල්ලා වෙන ගිණුමකින් ඇවිල්ලා ඔහුගේ මේ පුද්ගලිකත්වයේ හෙළිදරව් නොකර ඔබ තනිකර ඔබට අපහාස කරලා විනාශ කරලා යන්න. ඒක ඇයි අපි හේවලට ඉඩ දෙන්නේ? හරි දැන් අපි කාලයක් තිබ්බ අපිට දුරකථනයක් ගන්නකොටත් කිසිම ප්‍රශ්නයක් නැහැ සිම්පතක් අපිට ලබා දෙනවා. දැන් අපි ඒක වෙනස් කරන් තියෙනවා. අපේ ඩෙන්ටි කාඩ් එක බලනවා. එතකොට අපි රෙජිස්ටර් වෙලාද කියලා බලනවා. දැන් පිළිවෙලක් තියෙනවා. පින්තූරෙකුත් ගන්නවා. මේ දුරකථන සිම්පත නිකන් දෙන්නේ නැහැ දැන්. දැන් අපි දන්නවා කාටද දෙන්නේ කියලා. ඒ වගේ මෙවැනි මේ ගිණුම් වලටත් අපි අනිවාර්යයෙන්ම නියාමනය කළ යුතුයි. නැත්නම් වෙන හානිය තව ඉස්සරහට යනකොට බරපතලම කාරණාවට පත් වෙනවා අපිට. දැන් මේ කාරණේ ප්‍රභා අපි සෑහන කාලයක් තිස්සේ කතා කරනවා. මේකට නීතිය දෙන්න ඕනේ, මේකට නියාමනයක් වෙන්න ඕනේ කියන කාරණේ සෑහන කාලයක් තිස්සේ සාකච්ඡා කරනවා. හැබැයි ඇයි කවුරුත් මේකට පියවරක් ගන්නේ නැත්තේ? ඒ මම හිතන්නේ වගකීම් පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් මට පේන්නේ අවසානයේදී නීති ප්‍රෙෂර් ගෲප්ස් කියලා. අවසානයේදී නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවෙන්. ඔව් ඒ ප්‍රෙෂර් ගෲප්ස් ඉන්නවනේ. අපි කියන්නේ අපි මේ සම්බන්ධයෙන් මේ නීති ඒතර නීතිඥයෝ කියන नीति संगमे अभी एवं नीति अभी हदला तीन नीति संगम कटे मेवनी देवालकर नीति अभी हदलने में ये हदन पुद्गल पेन्नल दील तीन ये आयतने ये अमात्यांश पेन्नल दील तीन एवगे प्रेशर ग्रूप्स सिविल संविधान क्रियाकारी पुलवांग पेन्नल देना इधर अपिट माध्य हटी अपिट पुलवांग दे अभी करने एवं पीडने के करने के आयतन वाले मेकता में पीडने तो कोट ओंट अभी लिखित वादेन पुलवान्ना मे संबंधें अपिट वहाँ नीति आवश्यक है ना අපිට පුළුවන් ඒක හිතන්න විශ්වවිද්‍යාලවල බවුන් රිසර්ච් කරනවා බවුන් හොයනවා. ඒතකොට එක රිසර්ච් එකක් අපිට කරන්න පුළුවන් නම් මේ සයිබවකාශය තුල සිදුවෙන කාන්තාවට වෙන හානි සම්බන්ධයෙන් උන් රිසර්ච් කරලා දෙන්න පුළුවන් නම් මෙන්න මේ සම්බන්ධ නීති අවශ්‍යයි කියලා උන්ට පුළුවන් කරන්න. ඒතකොට මේ ප්‍රෙෂර් ගෲප්ස් වල නැත්නම් මේ පීඩන එල්ල කරන පන්ති වලට අතේ තියෙන වැඩක් මේක. ඒකම ලොකුම දේ යනවා මේ ප්‍රෙෂර් ගෲප්ස් ප්‍රෙෂර් කර කර ඉන්නකන් ඉන්න අවශ්‍ය නැහැ මන්ද. ඒ අදාළ නියාමනය කරන බලතල තියෙන ආයතන මේව අඳුරගත යුතුයි. ඒකට වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම පොලිසිය දන්නා කොච්චර ආකාරයක එනවද කියලා මේ වෙනකොට දවසට සයිබර් අවකාශයේ සිදුවන අපරාධ ගැන 10 15 පැමිණිලි එනවා. ඉස්සර ආවේ නැහැ 1 2 ආවේ. සර්ට් ආයතනය කියනවා දැන් දවසට 20ක් විතර එනවායි කියලා. 20 30ක් විතර මේ ෆේක් account වලින්ම කරන දේවල් ගැන. එතකොට උන්ට පුළුවන් කියන්නේ මෙන්න දැන් දත්තවතම කියන්න පුළුවන් රේට් එක වැඩිලා තියෙන්නේ මේ නියාමනය කරගත යුතුයි වහම කියන එක. ඒ අනිවාර්යයෙන්ම කරගත යුතුයි අපි. අපි දකිනවා මේ ප්‍රතිචිතුමනි අර ඉමෝ වගේ සමාජ මාධ්‍ය හරහා බොහෝ සමහර පුද්ගලයෝ ඇබ්බැහි වීම වෙලා තියෙනවා. ඒත් එක්ක මෙතනින් එහාට ගිහිල්ලා ඒ ඔස්සේ ආමන්ත තියෙනවා විවිධ මේ මංගල යෝජනා ඇවිල්ලා විවාහ වීම දක්වා යන විවාහ වීමුත් නෙමෙයි. එතන යම් යම් අයථා සම්බන්ධතා ගොඩනැගීම් ඒත් එක්ක යම් යම් මුදල් ලබා දීමුත් සිද්ධ වෙනවා. ඔවුන් අර මේ ඔවුන්ගේ පණිවිඩුව මාරු කිරීමේ වේගය වැඩි වීමත් එක්ක මේ වගේ දේවල් අපේ සමාජයට කොයිතරම් දුරට අයහපත්ද කියන කාරණේ අපි කතා කරා. අවසාන වශයෙන් අපිටත් වගකීමක් තියෙනවා පුද්ගලයෙක් විදිහට විශේෂයෙන්ම කාන්තාවක් විදිහට තමන්ට තියෙන වගකීම නිසියාකාරව හඳුනා ගැනීම තුලත් මේ දේවල් අපිට පාලනය කරගන්න පුළුවන් නේද? බරපතල වගකීමක් තියෙන කාන්තාවට. මොකද ගෙදර අපේ සංස්කෘති රටාව තුල කාන්තාවට සුවිශේෂී තැනක් හම්බ වෙන අපේ නිවස තුල. අපේ දරුවෝ බලා ගැනීම ඉඳලා ඒ වුණ මේ උස්මහත් කරලා ගේනවා කියන්නේ සමාජයකට කාන්තාවක් අතේ තියෙන ලොකු වගකීමක් අපේ සමාජය තුල. ඒ කාන්තාව ඒ කාර්යය හරියට ඉටු කරනවා නම් තමන් ඉදු කර නැතුව මං දකින්නේ කාන්තාවත් මේ සමාජ මාධ්‍ය අඩවිය තුල ගොදුරක් බවට පත් වෙනවා නම් අපිට අර ඊළඟ පරම්පරාව හැදීම ගැන හිතීම පවා විහිළුවක් බවට පත් වෙනවා. ඒක නිසා කාන්තාවගේ කාර්යභාරය මෙම සමාජ මාධ්‍ය භාවිතාව තුල ඉතාමත්ම තීරණාත්මකයි. තමන් ගොදුරක් නොවෙන්නේ කොහොමද? තමන්ගේ දේවල් ධර්ම අපි ආකර්ෂණය ලබා ගන්න කැමති, ලයික්ස් ගන්න වැඩි කර ගන්න කැමති. අපේ ලොකුකම් සමහරට පෙන්වන්නත් අපි කැමතිනේ. අපේ වාහනේ, අපේ ගෙදර මෙහෙමයි කිය අපිව දානවා. නමුත් ඒ වලින් වෙන හානිය ගැන අවබෝධය ලැබෙන්නේ වෙන දේවල් වුණාට පස්සේ. දැන් අපි දකින්න සමහරලාට මේ ට්‍රිප්ස් ගිහිල්ලා අර මේකේක හෝටල් වල ඉඳගෙන දානවනේ. තමන්ගේ මේ දරුවොත් එක්ක දාන්නේ අම්මලා. අර ඒ වෙනි තැන් වල ගියා බොහොම සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්නේ. ඒ ඡායාරූප ගලවලා ගන්න පුද්ගලයෝ. ඒව අරගෙන ඒ වලට ඔළුව වලට වෙන දේවල් එකතු කරලා නැවත එවනවා. ඒ ඉදර මේ කරලා තින්නේ මේ අපේ අම්මලා අන්තිමට මේ දේවල් මේ අපි දරුවන්ව පාත්‍ර කරලා තින්නේ. ඒක නිසා කාන්තාවගේ වගකීම අතිශය වැදගත් වෙනවා මේ සමාජ මාධ්‍ය භාවිතාව තුළ. දරුවන් හදා ගැනීම සහ තමා නොරැවටි සිටින්නේ කොහොමද කියන කාරණය. අපි කාන්තාව මා කරන එක නඩුව ඇයට හම්බ වෙනවා Facebook එක හරහා පිටරටක ඉන්න මේ ජාතිකයෙක් විදේශී ජාතිකයෙක්. ඔහු කියනවා මම තනියම ඉන්නේ මට පාළුයි මෙහෙම කියලා විස්තර දෙනවා. මෙයාත් කැමති වෙනවා. ඒ අනුව කියනවා මම ඔයාලට තෑග්ගක් එවන්නම් කියලා. අන්න ඇවිල්ලා තියෙනවා තෑග්ගක් $7,00,000ක් වෙනවා. ඒක තියෙනවා $25,000කුත් තියෙනවා. තව තෑගි තියෙනවා, සුවඳ විලවුන් තියෙනවා. මෙයා $4,00,000ක් දෙනවා පළවෙනියට. එහෙම $50,000ක් දක්වා සල්ලි ගන්නවා. අද වෙනකුණුත් ඒක එයාපෝට් එකෙන් එළියට අවිල්ල නැහැ. අන්න දැන් නඩුවක් යනවා උසාවියේ. එතකොට බලන්න දැන් මේ රැවටීම තමන් දැකපුත් නැති. හරි මේ හුදු සමාජ මාධ්‍ය දාලාවක හිටපු Facebook ගිණුමකින් ආපු පුද්ගලෙක්ට රැවටිලා ඇය ඇගේ $50,000ක් ඇය හම්බ කරගත්ත $50,000ක් මම දීලා ඉවරයි. ඒ නිසා මේ රැවටෙන්න එපා. රැවටීම සම්බන්ධයෙන් කාන්තාව මීට වැඩිය කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. සහාමන්ත මේ සමාජ මාධ්‍යවල විවිධ ආරක්ෂාකාරී උපක්‍රමත් තියෙනවා. දැන් Facebook එක ගත්තොත් Facebook ප්‍රොෆයිල් එකක් වගේ අපිට දෙයක් කරගන්න පුළුවන්. අපිට ආරක්ෂිත වෙන්න අවශ්‍ය නම් ඒ වගේ ආරක්ෂාකාරී ක්‍රියා මාර්ගත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. කාන්තාව තමන්ගේ ප්‍රොෆයිල් එක ලොක් කරගන්න. අති ඒ මොකද නොදන්න පුද්ගලයන්ට මේක ඇතුළට ඇවිල්ලා තමන්ගේ ඡායාරූපයක්වත් ගන්න ඉඩ තියන්න එපා. ඒක ලොක් කරගෙන ඉන්න. අවශ්‍ය පුද්ගලයෝ කැමති අයට විතරක් එන්න දෙන්න. ඒකම මේක නොදන්න පුද්ගලයන්ව යාළු මිත්‍රකම් පවත්වා ගන්න මේ සමාජ මාධ්‍ය ජාල අඩවිතුලට ගෙන්න ගන්න එපා. දන්නම අය විතරක් දෙන්න. ඉන්නවනම් නොදන්න දැන්ම අයින් කරලා දාන්න. තමන්ගේ ගිනුම ක්ලීන් කරගන්න. ඒක සුද්ධ කරගන්න. හරි මිනිසුත් එක්ක විතරක් ඉන්න. එතකොට ඔබට තියෙන බලපෑම් ආවොතත්යකට පත් වෙයි. හොඳයි මේ කතාබහේ අවසානයේදී කාරණා කිහිපයක් අවධාරණය කරන්න මම කැමතියි. එකක් තමයි නීති සම්පාදනය අනිවාර්යයෙන්ම සිදු වේ යුතුයි. මොකද ඒ සිදු වෙන තාක්කල් මේක ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ වගේම පිටු සඳහා සමාජ මාධ්‍ය පිටු සඳහා නියාමනය කියන එක අනිවාර්යයෙන්ම ලියාපදිංචි වීමක් සහ බලපත්‍රයක් සහිතව පිටු නිර්මාණය කිරීම අනිවාර්යයෙන්ම තහවුරු කළ යුතුයි රට තුළ. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට අද දාන්න පුළුවන් රතුමල කියලා පිටුවක් හදාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. කවුද කරන්නේ මුකුත් නැහැ. දෙනිසා ඒවාගේ දේවල්වලින් අපි බලපෑම් කරමු වගකියවුත්තන්ට එහෙම නීති හදන්න සහයවන නියාමනයක් ගෙනෙන්නේ. වගේම ප්‍රභා කිව්වා වගේ අපි අවසානයේදී අපි තමන් පරිස්සම් වෙන්න ගන්න පුළුවන් පියවර හැම එකක්ම ගන්න. බොහොම සුබ දවසක් මේ කතාබහට එකතු වෙන්න.